హాయ్ గైస్, వెల్కమ్ బ్యాక్ టు అవర్ ఛానల్. ఇతిన్ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලවත් එක්කගෙන ඩුබායි වල සෝලෝ ඩේට් එකක් යන්න තමයි මේ හදන්නේ. මේක ගොඩ දවසක ඉඳලා කරන්න හිටපු වීඩියෝ එකක් ගායිස්. ඉතින් මමත් හරි ආසාවෙන් හිටියා මේ සෝලෝ ඩේට් එකක් යන්න. හැබැයි මට එහෙම තනියෙන් යන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් මම යන හැමතැනම මම සඳුන් එක්කනේ ඉතින් යන්නේ. ඉතින් මේ දවස්වල සඳුන් සෑහෙන්න බිසි ගායිස්. ඉතින් ඒක නිසා සඳුන් කොහෙවත් යන්නේ එලියට ගන්න බැරුව තමයි ඉන්නේ. මොකද එයා ඔෆිස් එකේ වැඩත් එක්ක ගොඩාක් බිසි වෙලා තියෙන්නේ. ඒ වගේම පාඩම් වැඩවලටත් එක්ක පොඩක් බිසි වෙලා ඉන්න නිසා ඉතින් මම එයාට කරදර කරන්න ගියෙත් නැහැ. ඉතින් අද වීඩියෝ එකේ මම විතරයි ඉතින් ඉන්නේ. නංගිලා ටිකට අයියා නැතුව පාළු හිතේද දන්නේ නැහැ. කමක් නැහැ, මාත් එක්ක එන්න රවුමක් දාන්න. කොල්ලා ඉන්නවා පාඩම් කර කර. ඉතින් මම යන්න කලින් පොඩක් යත් එක්ක කතා කරලා යමු නේද? හායි. නංගිල ටිකට අයියා නැතුව පාළුවිලු. මං ඊළඟ වීඩියෝ එකෙන් එනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඔන්න එනවා කියලා පොරොන්දු වුණා. ඒක නිසා අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතින් මට පොඩ්ඩක් එක්සෑම් උත් තියෙන එක නිසා මේ ඔෆිස් එකේ වැඩ ටිකක් තියෙනවා. මේ ඉතින් දෙකම බැලන්ස් කරන් යන්නේ පොඩ්ඩක් අමාරු මේ දවස්වල මේ එළියට යන්න. ඉතින් ඒක නිසා මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා මම කාලෙක ඉඳන් කරන්න හිටපු සෝලෝ ඩේට් එක යන්න. දැන් මෙයාත් මේ වීඩියෝ එක මට පොඩි අයිඩියා එකක් ආවා. දැන් මෙයාත් තනියෙන් යනවා ඩේට් එකක්. මමත් යනවා හොඳ පිලිපීන් කෑල්ලක් එක්ක ඩේට් එකක් කරන වීඩියෝ මම අරන් එන්නම් ඉස්සරහට. මම යන්නේ සෝලෝ ඩේට් එකක්. වෙන කෙනෙක් එක්ක නෙවෙයිනේ. නෑ, අතර මම තනියෙන් යනවා තව එක්කෙනෙක් එක්ක වෙන කෙනෙක් එක්ක. වෙන සෝලෝ ඩේට් එකක් යන කෙනෙක් එක්ක. වැඩි කතා නැතුව තව පොඩක් මේ ලෑස්ති වෙන්න තියෙනවා. බයි. මං කිව්වේ හැම වීඩියෝ එකම මගේ ඔළුව නැහැ කියේ. බයි. පරිස්සමෙන් ඉන්න මං එනකම්. ඉක්මනට එන්නම්. පරිස්සමෙන් ඉන්නේ. එන්නකොට මත් පැල යන්නේ. මට බෑ. අපි එහෙනම් යමු. The next station is Burj Khalifa, Dubai Mall. ඔන්න මම ආවා ඔයාලවත් එක්කගෙන අද ඩුබායි මෝල් එකට. ඉතින් ඩුබායි මෝල් එකට එන්න ස්පෙෂල් රීසන් එකක් තියෙනවා ගයිස්. ඒක මම ඔයගලන්ට ඉස්සරහට කියන්නම්. ඇයි මම මගේ සෝලෝ ඩේට් එක යන්න ඩුබායි මෝල් එක සිලෙක්ට් කරගත්තේ කියලා. ඔන්න අපි ආවා. කොහෙන්ද අපි අපේ ජර්නි එක පටන් ගන්න අද? ඉතින් දන්නවනේ ඩුබායි මෝල් එකට ආවම කොතනින්ද පටන් ගන්න කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඉතින් අර මං කිව්වනේ මම ස්පෙෂල් රීසන් එකක් නිසා ඩුබායි මෝල් එක සිලෙක්ට් කරගත්ත කියලා. ඉතින් මම ඔයාලට රීසන් එක කියන්න කලින් මං අහන්නම් කෝ බලන්න ෂාරුක් ඛාන් ෆෑන්ස්ලා. ෂාරුක් ඛාන් ෆෑන්ස්ලා ඉන්නවනම් පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ. ඔයාලට පේනවා ඇති අද වීකෙන්ඩ් එකේ ඉන්න සෙනග. මම හරි ආසයි මේ පැක් එකට. හැබැයි ඒක එක්ස්පෙන්සිව් වැඩි. මම මෙන්න මේකක් තමයි ටාගට් කරගෙන ඉන්නේ. ඩයිසන් එයා ස්ට්‍රේට් ස්ට්‍රේට්නර්. මේක හෙයා ඩ්‍රයි එකක් විදියට යූස් කරන්නත් පුළුවන්, ස්ට්‍රේට්නර් එකක් විදියට යූස් කරන්නත් පුළුවන්. මේකත් තියෙනවා. මේක ස්ට්‍රේට්නින් වලට විතරයිලු. අර හෙයා ඩ්‍රයර් එකක් විදිහට මේක යූස් කරන්න බෑ. මං ඒ බ්‍රෑන්ඩ් එකම දැක්කා ෂරෆ් ඩීජී එකේ ඊට වඩා ප්‍රයිස් එක අඩුවට. ඒ කියන්නේ අපේ නූන් එකෙන් ඔන්ලයින් උත් ඕඩර් කරන්න පුළුවන් ෂරෆ් ඩීජී එකටත් වඩා අඩුවට. ඉතින් ඒක නිසා අපි බලමු. මං තාම මට තාම සෙකන්ඩ් තෝට්ස් තියෙනවා ගන්නවද නැද්ද කියලා. ආසයි ගන්න නම්. මේ මොකද මම දැන් හිතාගෙන ඉන්නේ කොන්ඩේ ස්ට්‍රේට් කරන්න නැතුව නැචුරල් හෙයා එකම දිගටම මේන්ටේන් කරන්න. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. දන්නවනේ ඉතින් ගෑල්ලාමයි ඕක කොණ්ඩේ වැවෙද්දි අපිට ආපහු ස්ට්‍රේට් කරන්නමනේ හිතෙන්නේ.
ඒ වුණාට ඉතින් බලමු මේ පාර නම් මං හිතාගෙන ඉන්නවා මේ නැචරල් හැය එක තියාගන්නවා කියලා. මෙන්න මේ ඩුබායි ඇක්වේරියම් එකට සඳුනුයි මායි කවදා හරි එනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒක ඇතුළේ නම් මාර ලස්සනයිලු. මටත් ආසයි අනේ මෙහෙම ඩයිව් කරන්න. මෙන්න බලන්න. ඉන්න තව එක්කෙනෙක් එනවා. මෙන්න ෂාක් කෙනෙක්. ඔන්න මම දැන් ආවේ ඩුබායි මෝල් එකට ආවත් කවුරුත් එන්න කැමති තැනකට. මේ ඇක්වේරියම් එක මෙන්න මේ තරම් ලොකුයි. මේක මෙහෙම මේ වීඩියෝ එකෙන් පේනවට වඩා ඇත්තට ඇස් දෙකෙන් දකිද්දි මාර ලස්සනයි. එන්න ලොකු ෂොක් කෙනෙක්. අපි කවදා හරි යමු ඒකේ ඩයිව් කරන්න. ඒවත් ගෝල්ස් නේද? එකින් එක අපි අචීව් කරගන්න ඕනේ අපේ ආසාව. අපි දැන් යමු සෙෆෝරා එකට. මම මෙන්න මේකත් ආසම පර්ෆියුම් එකක්. මෙන්න මේක මාර සුවඳයි. මෙතන ඉන්න සෙනග ඔබලට පේනවා ඇති. ඒ සෙෆෝරා එකට ගියාම නම් තියෙන පර්ෆියුම්ස් ඔක්කොම ටික අරගන්න හිතනවා. හැබැයි මාර එක්ස්පෙන්සිව්. ඉතින් ඒක නිසා අර මම කැමති එකක් තිබ්බා එතන බර්බරි බ්ලෂ්. ඒක මම එතනදිම මම ඔන්ලයින් චෙක් කරලා බැලුවා. ඊට වඩා හාෆ් ප්‍රයිස් ගන්න පුළුවන් මේ ඔන්ලයින් පර්චේස් කළාම. ඒක නිසා ඉතින් ලොකු ගාණක් දීලා ගන්න ඕන නැහැනේ. ඒක නිසා ඔන්ලයින් ගන්න එක හොඳයි ඊට වඩා. මාර ලස්සනයි නේද? අපි පොඩ්ඩක් ෂරෆ් ඩීජී එකට ගිහිල්ලා බලමු. මට බලන්න පොඩි දෙයක් තියෙනවා. මං හරි ආසාවෙන් ඉන්නවා මේ ඔස්මෝ පොකට් 3 එකක් ගන්න. හැබැයි මට තාම හිතාගන්න බෑ මේක වර්ත්ද කියලා. අපි ෆෝන් එකකින් වීඩියෝ කරන එකද හොඳ නැත්නම් ඔස්මෝ පොකට් 3 එකෙන්ද? මේක යූස් කරපු කෙනෙක්ගේ එක්ස්පීරියන්සස් තියෙනවා නම් කියන්නකො මේක හොඳයිද කියලා. Apple එකටත් ගිහිල්ලා 16 Pro එකක් අරගෙන යමුද? මම දැන් ආවේ ඩුබායි ෆවුන්ටන් එක තියෙන තැනට. අද ෂාරුක් ඛාන්ගේ බර්ත්ඩේ එක ගායිස්. ඉතින් එයාගේ හැම බර්ත්ඩේ එකටම එයා එනවා ඩුබායි මෝල් එකේ බර්ජ් ඛලීෆා එක ළඟට. බේසිකලි ඩුබායි මෝල් එකට තමයි එයා එන්නේ. ඉතින් මගේ ලොකු හිණයක් තමයි පොඩි කාලේ ඉඳලා එයාව ඇස් දෙකින් ඈතින් හරි දැක ගන්න එක. අද මගේ සෝලෝ ඩේට් එකට ස්පෙසිෆිකලි ඩුබායි මෝල් එක සිලෙක්ට් කරගන්න හිතුවේ. අද ෂාරුක් ඛාන්ව මට ඇස් දෙකෙන් දකින්න පුළුවන් වෙයි කියලා හිතලා මං හිතනවා අද මගේ එක ඩ්‍රීම් එකක් ෆුල්ෆිල් කරගන්න පුළුවන් වෙයි කියලා. මමත් ඉතින් මාර එක්සයිටඩ්. ඒද දන්නේ නැහැ, මට ෂුවර් නැහැ. ඒ වුණාට අර හැම පාරකම එන නිසා මං හිතනවා අදත් එයි කියලා. හැබැයි කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි ගයිස්, කෙනෙක්ගේ ලොකු ආසාවක් තියෙනවා නම් දෙයක් ගැන අනිවාර්යයෙන්ම ඒක දවසක ෆුල්ෆිල් වෙනවා කියන එක. ඉතින් මං හිතනවා ඒක නිසා ඉතින් ඒ මගේ ඩ්‍රීම් එක අද ෆුල්ෆිල් වෙයිද කියලා මම දන්නේ නැහැ. කවදාම හරි ෆුල්ෆිල් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඇට්ලීස්ට් අපි ට්‍රයි කරන්න එපා අපි කැමති දේ අපිට අචීව් කරගන්න. ඉතින් අපි බලමු. මම මෙතන මේ උඩට කවදාවත් ගිහිල්ලා නැහැ. ආවට ඩුබායි මෝල් එකට. අපි ඒක නිසා පොඩ්ඩක් ගිහිල්ලා බලමු. වෝටර් ඩාන්ස් එකකුත් බලාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ අද. Thank you.
ඉවරයි. ඊයේද? එකක් තමයි. මම අතන උඩ නැගලා හිටියේ. ඒතර හොඳට view එක පේනවනේ. ෂාරුක් ખાન උත් දැන් එයිද දන්නේ නැහැ නේද? unexpected විදියට. මගේ සිහින බොඳ වී යයිද? ඉන්නද අතලට යන්නද? මේ හරියේ ළඟපාතකින් කෑවනම් හරි නේද? හදිසියේවත් ආවොත් ඒතර ටංගල පැනගෙන ආවිල බලන්න හොලන්නේ. අපි මොනාද අද කන්නේ? මම පොඩි රවුමක් දාන්න යන්නේ මේ ෆවුන්ටන් එක වටේ. මං ගිහිල්ලාම නැහැ. ඒක නිසා අපි රවුමක් දාලා බලමු ඉතින්. මෙන්න තැඹිලි තියනවා. දිරම් 30ක් තැඹිලි ගෙඩියක්. ලංකාවේ තියෙද්දි ඉතින් අපිට ගාණක් නැහනේ. තැඹිලි ගෙඩියක් දිරම් 30ක්. 2000 ගාණක් විතර වෙනවා. පේනවනේ? ඒක නිසා ඔය ලංකාවේ ඉන්න ළමයි ටික හොඳට තැඹිලි බොන්න. ෂා මෙහෙම බෝට්ටුව කියන්න තියෙනවා නං. අර පැතර අපි ගිහිල්ලා බලමු නේද? මේ බෝට් රයිඩ් එක 69 per person. 69 dirhams. අපි යමු දැන් මේක ඇතුලේ. අද ෂාරුක් ඛාන් ආවේ නැති වුණා. කමක් නැහැ නේද? කවදා හරි දවසක හම්බ වෙයිනේ. දකින්න. ෆයිනලි මට ප්ලේස් එකක් හම්බ වුණා කන්න. මාර වඩගිනි. මම දැන් මේ මෙනු එකෙන් සිලෙක්ට් කරන ගමන් බලමු අද මොනවද කන්නේ කියලා. Something like spicy mixed spicy and spicy good for Korean. Okay. That is spicy, which one spicy? But I'll go with this one. Will you go with thick sun? Yeah. Six pieces thick sun, right? Yes. One chocolate milkshake. One chocolate milkshake. Yeah. So the milkshake, you want it now with food or with coffee? Food. With food. Yeah. Mac and cheese. Yeah. Then Texas wings. Yes. Six pieces. Yes. And then the chocolate milkshake. Yes, correct. Yeah. Good. Yeah. Thank you so much. Then කන්න තමයි තියෙන්නේ. මම දැන් මේ ෂාරුක් ඛාන් ආවත් එහෙම ටංගල දුවල යන්න පුළුවන් තැනකට තමයි ආවේ. මම කකා ඉදදි මේ ඉද දන්නේ නැහැ. මම මෙතන ඉන්න සිකියුරිටි කෙනෙක්ගෙන් ඇහුවා මේ අද එයාගේ බර්ත්ඩේ එකට මොනා හරි සෙලිබ්‍රේෂන්ස් තියනවද කියලා. එයා කිව්වා ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරලා නැහැ. බට් ඔබ්වියස්ලි එයානේ ෂාරුක් ඛාන්නේ ඩුබායි වල ඇම්බැසඩර්. ඒක නිසා අනිවාර්යෙන් සෙලිබ්‍රේෂන් එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මගේ පොඩක් හෝප්ස් තියනවා එයි කියලා. මමක් නෑ අපි මෙතනට ලයිව් මේ ෂේප් එකේ. ඒ තමයි ටෙක්සාස් බාබකියු wings. And mac and cheese. What's that? Good. සඳුන් නැතුව පාළුයි ඉතින්. මොනව කරන්නද ඉතින් එයාට වැඩනේ. මං ඉන්න තැනට මේ වෝටර් ඩාන්ස් එක පේනවා. දැන් මේ wings කාලා බලමු. සඳුන්ට අපි එහෙනම් යමු. දැන් අපි තැනක් හොයාගෙන යමු. පොඩක් ඉන්න ටික වෙලාවක්. One eternity later. මං ගොඩාක් වෙලා එතන හිටගෙන හිටියා පය දෙකකටත් වඩා. ආවේ නැහැනේ ඉතින්. සමහර විට සෙලිබ්‍රේෂන් එකක් තියෙන්න පුළුවන්.
මගේ නම් ඇත්තටම කකුල් දෙක රිදෙනවා. ඔයගොල්ලෝ දැන් මාව දැක්කමත් පේනවා ඇති මං කොච්චර හෙම්බත්ලාද ඉන්නේ කියලා. දැන් නම් මට හොඳටම මහන්සි. ඉතින් ගයිස් ඔන්න ඔහොම තමයි. ඉතින් අද මගේ දවස ගෙවුනේ. පොඩි දුකක් තියෙනවා. ඉතින් මං ආසාවෙන් හිටපු දේ ඉෂ්ට කරගන්න බැරි වුණා. හැබැයි මම මගේ ඒ විශ්වක දිගටම තියාගෙන ඉන්නවා කොයි වෙලේ හරි. ඒක මට ෆුල්ෆිල් කරගන්න පුළුවන් වෙයි. මං හිතනවා ගයිස් ඔයගොල්ලන්ට වීඩියෝ එක මාත් එක්ක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් සඳුන් නැතුව පාළුයි තමයි. හැබැයි ඊළඟ වීඩියෝ එකෙන් එයාවත් අරගෙන ඉක්මනටම හම්බ වෙන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කළා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරන්න එපා. ඉක්මනටම එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. CID. Bye.